දිනපත ඉතාමත් යහපත් පුරුද්දක්. ඉන් ශරීරයේ මුළුමනින්ම පිරිසිදු වන අතර ශරීරයට අමුතු ප්‍රාණවත් බවක් ලැබේ. වර්තමානයේ බොහෝ නිවෙස්වල නාන කාමරවල උණුතුරු නැමේ පහසුකම බොහෝ විට පවතී. බොහෝ දෙනෙකු උණුතුරු නැමට වැඩි ප්‍රියතාවක් දක්වනවා. ඊට හේතුව නම් ලැබෙන ක්ෂණික ප්‍රාණවත් බවයි. අද අපි කතා කරන්න හදන්නේ දිය නැම සම්බන්ධව තියෙන හිතකර අහිතකර තොරතුරු කිහිපයක් ඔබත් එක්ක. අයිබුවන්, අද අපි කතා කරන්නේ ඇත්තටම දියනෑම සම්බන්ධව තියෙන හිතකර අහිතකර තොරතුරු කිහිපයක් වෛද්‍ය මත ඇසුරෙන්. උණක් හැදීගෙන එනකොට සමහරු හිතන්නේ ඇඟට රස්නේ නිසා ස්නානයෙන් පස්සේ උණ සුවපත් වෙනවා කියලා. ඇත්තටම ඒක හිම වෙන්නේ නැහැ. ස්‍රම්පතිශාව ඇති විටක හොඳින් සුටු සූරා ස්නානය කිරීමෙන් ස්‍රම්පතිශාවෙන් සහනයක් ලැබෙන බවට සමහරු හිතනවා. සමහරු අනුමාන කරනවා. ඒ වුණාද සම්ප්‍රදේශාව තරකතර වහැරන වහැරෙන්න ඒකෙන් සුව වෙන අවස්ථාව නම් ඉතාම විරලයි. සවස නෑම සෑම විටම ගුණදායක වන්නේ නැහැ. සම්ප්‍රදේශාව කැස්ස, සෙම් රෝග, ශ්වසන අපහසුතා, පීනස සහිත රෝග වගේ සවස් කාලයේ නෑම නිසාවෙන් මේ වගේ අහිතකර තත්ත්වයන් ඇතිවන්න පුළුවන්. වයසක පුද්ගලයන්ද සවස නෑමෙන් වැළකී සිටිය යුතුයි. උදේ කාලයේ නෑමට ඉතාම සුදුසුයි. උදේ 9:10 ඇතියත් අතර කාලය මෙයට ඉතාමත්ම සුදුසු කාලයයි. ඒකට හේතුව තමයි මේ කාලයේදී වායුගෝලයේ පවිත්‍ර වායුව ජලය සමග නිරතුරුවම මිශ්‍ර වෙලා පවතින නිසා. ඒ වගේම තමයි මධ්‍යාහ්න කාලේ නෑමට ඊතරම් හොඳ කාලයක් නෙවෙයි. ශරීරයේ ව්‍යායාම හෝ ක්‍රීඩාවක නිරතව එය නවත්වපු සැනින් දිය නෑම ඉතාම අයහපත්. ව්‍යායාම කිරීමෙන් විනාඩි 30ක්වත් ඉක්ම ගියාට පස්සේ තමයි ස්නානය කරන්න ඕනේ. ගමනක් ගිහිල්ලා පැමිණි වීගස දාඩිය වැඩියෙන් පිටවීම සාමාන්‍ය දෙයක්. දාඩිය පිටින් ස්නානය නොකළ යුතුයි. ස්නානය කළ යුත්තේ දාඩිය දැමීම නතර වී මද වේලාවක් ගිය පසුයි. කිසියම් රෝගයකට ප්‍රතිකාර ගන්නා විට එහෙම නැත්නම් ශරීරයේ දුබල නම් සුදුසු වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත නියමිත වේලාවක් තුළ උණු දිය ස්නානය කළ යුතුයි. චර්ම රෝග, මැඩලන ගුණයක් උණු වතුර ලිං ජලය ඇත. උණු දිය උල්පත් ජලයේ කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම් වැනි ශරීරයට හිතකර ඛනිජ ද්‍රව්‍ය අඩංගු වේ. ශ්‍රී ලංකාවේ කින්නියා, මහාඔය, කපුරැල්ල, කිව්ලේගම, මහපැලැස්ස, මාරංගල, රත්කිහිරිය, පදියතලාවාදී ප්‍රදේශවල මෙවැනි උණු දිය උල්පත් තිබේ. සංචාරයකදී, ඉඩකඩකදී උණුවතුරලින් ජලයෙන් ස්නානය කරන්න. හිස්සොඩි, වාතරෝග, දද, කුෂ්ඨ, පීනස, පොතුකබර, පැපොල, සරම්ප, කුරුලෑ ආදියට ස්වාභාවික උණු ජල ස්නානයෙන් සුවිශේෂී ගුණධන ප්‍රතිකාරයක් ලෙස අනාදිමත් කාලයක සිට පැවතෙන විශ්වාසයක්. පැරණි ඉන්දියාවේ රජගහනුවර මක්දුම් කුණාට් සහ ගාන්ධාර උණුදිය උල්පත්වල ජලයේ රෝග නිවාරණය කරන ගුණයක් ඇති බවද සඳහන් වේ. ලෙඩ රෝග සුවවීම සඳහා ජපන් ජාතිකයන් එරට උණුදිය උල්පත්වලින් අදටත් බහුලව ස්නානය කරනවා. ස්වාභාවික වනාන්තර හරහා ගලා එන ජලය ස්නානය කිරීමෙන්ද හමේ රෝග, කුෂ්ඨ රෝග, දද, කුරුල ආදිය සුවීමේ ගුණයක් ඇති බවටද ගඟ දෙබස ඇති ඖෂධීය ශාකවල මුල් ගන්ධය දෙසට හේදීමෙන් මෙම ඖෂධ ගුණය ලැබී ඇති බවටද විශ්වාස කරනවා. කර්මාන්තශාලා, හෝටල් රෝහල් ආදීන් පිටකරන අපද්‍රව්‍ය වර්තමානයේ ගංගාවලට සම්බන්ධ වනසේ නල යොදා ගැනීම ඇති නිසා මේ ස්ථාන සමීපයෙන් ස්නානය කිරීමෙන් වළකින්න ඕන. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති, ඔබට වඩාත් සුදුසු වන්නේ දිය නෑමට ඇල් වතුර උණු වතුරද කියලා. එහෙත් ඔබ දන්නවාද ඔබට වඩාත් ස්නානයට සුදුසු වන්නේ ඇල් ජලයයි. එම නිසා හැම විටම ඇල් වතුරින් ස්නානය කිරීමට පුරුදු වන්න. මේ අනුව වැදගත් දේවල් හැමදාම දරගන්න දැම්ම අපේ channel එක subscribe කරන් යන්න.